පුංචි කාලේ අහන්න ලැබුණු කියමනක් මගේ හිතට හරි තදට වැදුනා. ඒ දවස්වල මට වයස අවුරුදු 12ක් විතර ඇති. ඒ කතාව තමයි කලාවට ගිය හිත කැලෑවට යන්නේ නැහැ කියලා. ඉතින් පුංචි වැඩි නිසාද කොහෙද ඒ දවස්වල ලොකුවට මහා බරට මේ වචන දෙක තුන නොතේරුණාට එහි තිබුණු අපුරු රිද්මේ හින්දාද කොහෙද මේ වචන මගේ හිතේ හරි තදට වැදුනා. හැබැයි සෑහෙන කාලයක් ගියා මේක ඇතුලේ ගැබ් වෙලා තිබුණු ඒ අර්ථය බොහොම හදවතට හොඳින්ම දැනෙන්න. ඉතින් කලාව කියන්නේ නිර්මාණශීලී සංවේදී මිනිස්සු මේ ලෝකෙට බිහි කරන මහා විශ්මයජනක මෙවලම. කලාව තුළින් බිහි වෙන නිර්මාණශීලී මිනිස්සු සංවේදී මිනිස්සු මේ ලෝකේ අසුන්දරත්වය වෙනුවට සුන්දරත්වය අරගෙන එනවා. වෛරය වෙනුවට ආදරය අරන් එනවා. ඉතින් වල් වැදුණු වර්තමානයේ මල් වගේ අපේ දරුවන්ව කල් නොයර රැකගන්න ඔබත් මමත් ලහි ලහියේ වැඩ කරන්න ඕන කාලයක් මේක. වසර දෙකකට ආසන්න කාලයක් වූ සිලෝන් මිර අපේ මාධ්‍ය භාවිතාව තුළ අපි උත්සාහ කළා නිතරම යහපත් දේ, සුන්දර දේ සහ දැනුම ගෙනන දේ අරන් එන්න. ඉතින් වැඩියම ජනප්‍රිය නොවුනට වැඩියම මාකට් නොවුනට අපි අදත් හෙටත් ඒ නිර්මාණශීලී සහ සදාචාරාත්මක මාධ්‍ය භාවිතාව තුළ එලෙසමයි දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහි දිගුවක් හැටියට තමයි අද පටන් අපි මේ අලුත් වැඩේ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම කවිය කියන්නේ අපේ සංගීතයට බොහොම අපූර්ව දිය උල්පත් සැපයුව තෝදැන්නා. කවිය පිළිබඳව කතා කරන්න, හෙට පරම්පරාවට කවි රසය බෙදන්නට ඔබ නම කියූ පමණින් දන්න කෙනෙකු අද සිතාපත් සමගින් එකතු වන්න සූදානම්. සිලෝන් මිර සමගින් එකතු වෙලා පොඩිත්තන්ට කවි මිනිමුතු ඔබේ අලුත් වැඩසටහන ඔබට ගෙනෙන්නට අද පටන් අපි සූදානම් වෙනවා. ඉතින් උපතින්ම පරම්පරාවෙන්ම කවියෙක් වුණු වර්තමානයේ ලන්ඩන් හි නීතිච්චවරෙක් වශයෙන් කටයුතු කරන අනුර හෑගොඩ මහතා අද පටන් සූදානම් ඔබේ දරුවන් සමගින් එකතු වෙලා ඔබ සමගින් එකතු වෙලා කවියේ රස මෙලෙසින් බෙදා ගන්නට. ඉතින් මේ කවිකාර නීතිවේදියාට අපි ආරාධනා කරමු අද පටන් ඔබට කවි රස මෙලෙස බෙදන්නට. අයිබෝවන්, ආදරණීය චූටි දරුවනේ, අපි ඔයගලන්ට හුඟා ආදරේ. චූටි දරුවන්ට කවුරුත් ආදරේ. අම්මා තාත්තා සිය තාත්තා අච්චි අම්මා නැන්දලා මාමලා ගුරුවරු ටීචර්ලා හැමෝම ආදරේ. මොකද ඔගොල්ලෝ හරි හොඳ නිසා. මොකද ඔගොල්ලෝ හොඳ වෙන්න වෙන්න හැමෝම ඔයගලන්ට ආදරේ වැඩි වෙනවා. ඉතින් මම ඔයගලන්ට කියන්න යන්නේ කවි කීපයක් තවත් හොඳ වෙන්න. මොකද මේ කවිවල කියනවා මෙන්න මෙහෙම හොඳ වෙන්න කියලා. මොකද ඉස්සර හුඟා කාලෙකට ඉස්සර අපේ හිටපු කවිකාර මාමලා ලියලා තියෙනවා හොඳ කවි ළමයින්ට ලොකු ඒගොල්ලන්ට හොඳ වෙන්නේ කොහොමද, තවත් හොඳ වෙන්නේ කොහොමද කියලා උපදෙස් දෙන්න. ඒ කියන්නේ කොහොමද හොඳ වෙන්නේ කියලා කියන්න. ඉතින් මම මේ කියන්න යන කවි දෙක මම කියනකොට පුළුවන් නම් අම්මා තාත්තට කියලා ලියෝගෙන කටපාඩම් කරගත්තොත් හොඳයි. පුළුවන් නම් කවි අපි කටපාඩම් කරන්නත් එපේ. කවි කියන්නේ සිංහලේ තියෙන විශේෂම දෙයක්නේ. ඒ නිසායි මම මේක මේ කියන්නේ මෙහෙම. ඉතින් මේ කවි දෙක තියෙන්නේ සිරිත් මල්දම කියන කවි පොතේ. මේ කවි පොත ලියලා තියෙන්නේ අවුරුදු 100කටත් වඩා එහා ජීවත් වෙච්ච එච්.එම්. සිල්වා කියන පඬිතුමා. ගුරුවරයෙක්, ගුරු පඬිතුමෙක් තමයි මේ සිරිත් මල්දම එන මම මේ කියන්න යන කවි කීපය ඉවරයි. කවි ගොඩාක් තියෙනවා. ඒකෙන් කීපයක් තමයි මම කියන්නේ. හරි? මෙන්න මෙහෙමයි ඒ කවි ඉන්නේ. හොඳ ලෙස හැදීමට හොඳ සිත ඕන හැම විට නරක සිත් ඇති විට නරකමයි සිදු වෙන්නේ අපහට. يعني හොඳ ලෙස හොඳ වෙන්නම ඕනේ. හොඳ ලෙස හැදෙන්න නම් අපි හොඳ ළමයි වගේ හැදෙන්න ඕනේ. අපි නරක වැඩ කරන්න අවකයි, අපි හොඳ වැඩ කළොත් අපි තවත් හොඳ වෙනවා. ඒක තමයි මේ කියන්නේ. හැමතිස්සෙම මොන හරි හොඳ දෙයක් තමයි කරන්න ඕනේ කියලා මේ කවියෙන් කියන්නේ. එහෙම හොඳ කරන්න අපි තවත් හුඟක් හොඳ වෙනවා. තමන් පන ලෙස හැම සතුන් ගැන සලකා පෙම ඔවුන් දුටු විලසම කරන් ආදර ගුණය නොහැරම. මේ කියන්නේ තමන් පන ලෙස හැම අපේ පන වගේම අපි ආදරේන අපේ පනට ඒ වගේම අපි සත්තුන්ගේ පනටත් ආදරය කරන්න ඕනේ. මොකද අපි අපේ ගෙවල් ඇති කරන අය ඉන්නවනේ. බල්ලෝ, පූසෝ,
ලේන්නු ගිරව් මයිනෝ ඒ වගේ පුංචි කුරුල්ලෝ ඉන්නවනේ කුරුල්ලෝ අනිත් සත්තුත් ඉන්නවනේ ඉතින් අපි ඒගොල්ලන්ට හරි ආදරෙන්නේ ඒ ආදරය කරනවා වගේම අපි ආදරය කරන්න ඕනේ අපිට හම්බ වෙන්නේ නැති සත්තුන්ටත් ඒ කියන්නේ අනිත් සත්තු ඉන්නවනේ කැලෑවල ඉන්නවා ලඳුවල ඉන්නවා කඩුලානවල ඉන්නවා මූදේ ඉන්නවා අහස පියාඹන ඒ හැම සත්තුන්ටම අපි ආදරය කරන්න ගස් කපන්නේ නැතුව අපි උන්ට හිරිහැර කරන්නේ නැතුව දැන් ආදරය කරන්න පුළුවන් සත්තු ඉන්නවනේ ආදරය කරන්න බැරි සත්තුත් ඉන්නවා දැන් සිංහයා වගේ කෙනෙකුට අපිට ආදරය කරන්න බෑනේ සර්පෙකුට ආදරය කරන්නත් බෑ නමුත් ඒගොල්ලන්ට අපි මෛත්‍රී කරන්න ඕනේ ඒගොල්ලන්ට කරදර කරන්න අරකයි ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ එදා එදා ජීවිතේ කෑම හොයාගෙන එනවා පැටවුන්ට කෑම හොයනවා ඉතින් ඒවට අපි ආදරය කරගෙන හිටියාම ගස් කපන්නේ නැතුව එන ගල් වලින් ගහන්නේ නැතුව කරදර කරන්නේ නැතුව හිටියොත් හරිම හොඳයි අපිට වගේම අපි අපිට ආදරේ වගේම අපි ඒ සත්තුන්ටත් අපි ආදරේ කරමු කියලා තමයි මේ කවියෙන් කියන්නේ පාරේ යන්නේ එන විට අයින් වීමෙන් දකුණට දුව පැන දඟ නොකොට ගමන් කළ යුතුය කී හැම විට අපි පාරේ යන්නේ එනවානේ සමහරලාට අපි තනියෙනුත් යනවා අම්මා තාත්ත එක්ක යනවා අයියා ලක්කල එක්ක යනවා යනකොට පාරේ යනකොට දඟ කර කර යන්න එපා කියලා කියන්නේ අයින් වෙලා ලස්සනට පාර අයින් යන්න කියලා කියන්නේ කියන විදිහට ඒ කියන්නේ කවුරු හරි කිව්වොත් හොඳින් යන්න කියලා ඒක අහගෙන එතකොට තමයි ආදරය වැඩි වෙන්නේ හොඳ බබෙක් කියලා හොඳ දරුවෙක් කියලා ආදරය එනවනේ එතකොට පාරේ යනකොට ලස්සනට යන්න ඕනේ අනිත් අයටත් ආදරය හිතන විදිහට ඒක තමයි මේ කවියෙන් කියන්නේ අතපය සෝදාගෙන නරක කෑමක් නොමගෙන හොඳ දෙයක් කෑමෙන සැරසෙන්න පාසලට යන මෙන මේ කියන්නේ හොඳට අත හොදලා දැන් කොහොමත් මේ කාලේ අත හොදනවනේ හොඳටම ඒ වගේ හොඳට අතපය හොදලා තමයි කෑම කන්න ඕනේ කණේ කන් හොඳ කෑම කන්න කියලා කියන්නේ නරක කෑම කන්න එපා නරක කෑම ඇඟට හොඳ නෑ අම්මා තාත්තා දන්නවා මොනවද නරක කෑම කියලා. ඒ නිසා නරක කෑම දෙන්න එපා බබාලට. බබාලා කියන්න අම්මේ තාත්තේ අපිට හොඳ කෑම දෙන්න කියලා. එතකොට හොඳ කෑම වගේම නරක කෑම වලට වැඩිය ලාභයි සමානට හොඳ කෑම. ඉතින් හොඳ කෑම එහෙම දෙන්න පුළුවන්. හැබැයි කනකොට හොඳට අතපය හොදලා එහෙම කන්න කියලා තමයි කියන්නේ. පියාට ඉහලින් නොඉඳින් කිසිතැන මව්හට ඉහලින් නොඉඳින් කිසිතැන අයියට ඉහලින් නොඉඳින් කිසිතැන අක්කට ඉහලින් නොඉඳින් කිසිතැන මේ කියන්නේ මොකද්ද අම්මා තාත්තා අයියා අක්කා සහෝදර වැඩිමහල්ලන්ට වඩා උඩින් ඉන්න යන්න එපා ඒගොල්ලන්ට ගරු කරලා ආදරය කළා දැන් මම දන්නවා ඉතින් උඹ අපේ උඹ දරුවෝ මේ හොඳ දරුවෝ අම්මා තාත්තට වඳිනවනේ දවසට දෙපාරක් වඳිනවනේ උදේට වඳිනවා ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා ඊට පස්සේ රැණි ගියන්න යන්න ඉස්සෙල්ලා වඳිනවා ආදරේ කියලා කියනවා ඉඹිනවා ඒ ඔක්කොම කරනවනේ හොඳ බබාල මේ අම්මා තාත්තා හොඳට ආදරය කරන එක පොඩි ළමයින්ගේ හොඳ දරුවන්ගේ සිරිතක් ඉතින් ඒක කරනවා ඉතින් ඒක දිගටම කරගෙන යන්න සීයට ආච්චියමට හැමෝටම ගරු කරන්න හැමෝටම වඳින්න හැමෝටම වැඩිය ඒගොල්ලන්ට උඩින් ඉන්න එපා කියලා තමයි මේ කියන්නේ ඒ කියන දේ අහලා ලස්සන වෙන්න කියලා තමයි හොඳ වෙන්න කියලා තමයි මේ දරුවන්ට කියන්නේ. ඉතින් ওই ටික කරගත්තොත් ඉතින් මුග දෙනෙක් දරුවන්ට ආදරය කරාවි. තවත් ආදරේ දැන්. එනොත් ආදරේනේ. තවත් ආදරේ කරයි. හොඳයි. දැන් මම කියන්නේ කවි පොතේ සරි දෙකක් කියනවා. ඒක බොහෝ වෙලාවට මේ ලොකු ඒගොල්ලන්ට මේක තියෙන එකක් වගේ පෙවුනට මේක ඇත්තටම පොඩි ළමයින්ට තියෙන එකක් කියලායි මම කියන්නේ. මේකත් තියෙන්නේ මේකේ මේ කවි දෙකේ ඉන්නේ වදන් කවි පොතේ. මේ වදන් කවි පොතේ මේ කවි පොත් ගණනාවක් තියෙනවා මේක ඇතුලේ. ඒකේ වදන් කවි පොත කියන පොතේ තමයි ඒක තියෙන්නේ. වදන් කවි පොත ලියලා තියෙන්නේ අත්තරගම වණ්ඩාර රාජගුරු කියන අවුරුදු 400කට ඉස්සෙල්ලා ජීවත් වෙච්ච පඬිතුමෙක්. ශ්‍රී කීර්තිසිරි රාජසිංහ රජුණගේ කාලේ. එතුමා ලියන කවි ගණනාවක්. මේකේ හොඳ කවි දෙකක් තියෙනවා. මෙන්න මේකයි කවි දෙක. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වල්කොල බිම අතුට නිදි නොලැබ දුක්තකා කල්ගිය රෙදි වැරලි හැඳ දැලි කුණෙන් වකා
එල්මින් අකුරු උගනියු ඉදිරි වැඩතකා. මොකද මේ කියන්නේ? අල්ලට සිඟාවත් රස නැති කෙරෙලි කකා. මේක කියනවා මේ අල්ලට සිඟාවත් කියලා. මේ සිඟා කියලා කියන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති වුණත් හිඟා කාලා හරි රස නැති කෙරෙලි කකා හරි ඉගෙන ගන්න කියලා මේ කියන්නේ. පාඩම් කරන්න කියලා කියන්නේ. මම දන්නවා මේ අපි මේ දරුවන්ට එහෙම ප්‍රශ්න නැහැ. නමුත් මේ කියන්නේ මේ කවියෙන් කියන්නේ එහෙම කළා එහෙම අයටත් හරි කොහොම හරි ඉගෙන ගන්න කියලා කියන්නේ. වල්කොල බිම අතුට නිදි නොලැබ දුක්තක. දැන් අපි නිදිනවනේ හොඳ ඇඳන්වල ස්ප්‍රින්ග් මේ. ස්ප්‍රින්ග් ඇඳන්වල හොඳට කුෂන් දාලා එහෙම. නමුත් එහෙම නැති වුණත් බිමට කොළ ගස්වල කොළ අතුරල හරි නිදියලා කියන්නේ මොකද්ද? ඉගෙන ගන්න කියලා. ජීවිතේට. කල්ගිය රෙදි වැරලි හැඳ දැලි කුණෙන් වකා. පරණ ඇඳුම් ඇඳගෙන හිටියා. දුන් නැත්තම් පරණේවත් අඳිනන්නේ ඒව දැලි කුණු තියෙන්නත් පුළුවන් ඒ උනත් ඒව ඇඳගෙන හරි දැන් ළමයි අපේ දන්න ආදර පොඩි ළමයි පොඩි අය හොඳින් පිරිසුදුට ඉන්නවනේ පිරිසුදුට ඉන්න බෑනේ එහෙම නැති වුණත් ඒ නැති වෙන අයට මේ කියන්නේ එහෙම හරි ඒව ඇඳගෙන හරි ඇල්මෙන් නකුරු ගනි ඉදිරි වැඩතක මොකද මේ කියන්නේ ඉදිරි වැඩතක ආසාවෙන් ඉගෙන ගන්න අද පාඩම් කරන්න ඉදිරි වැඩ තකා ඉස්සරහට ගියාම ජීවිතේ හොඳින් ගත කරන්න. ඒ කියන්නේ හොඳ රස්සාවක් කරන්න, හොඳ දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරියෙක් වෙන්න, හොඳ IT කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න, ලෝයර් කෙනෙක් වෙන්න, නීතිඥයෙක් වෙන්න. හොඳ ඒ රස්සාවල් වලින්. නමුත් එහෙම නැතුවත් හොඳ වෙන හොඳයි ඉන්න හොඳටම. නමුත් එහෙම වෙන්න ඒක තමයි මේකෙන් කියන්නේ. ඉදිරි වැඩ තකා ඉස්සරහටයි ඒක ප්‍රයෝජනවත් වෙන්නේ දැන් ඉගෙන ගත්තොත්. මේක දෙවෙනි කවිය තමයි ඉගෙන ගත්තට පස්සේ තියෙන කවිය. තිබූ තැනක සුර සතුරන් ගත නොහෙනා එසැඩ මනාවත් වතුරෙන් බල නොහෙනා කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතුරැකෙනා. අර ඉගෙන ගත්ත ඉදිරි වැඩ දකා ඉගෙන ගත්ත උගත මනා මනාකොට ඉගෙන ගත්ත ශිල්පය තමයි ප්‍රයෝජනවත් වෙන්නේ ඉස්සරහට. මෙන්න මේ විදිහට තිබූ තැනක සොර සතුරන් ගත නොහෙන මේ තියෙන තැනක කිසිම සොර සතුරෙකුට ගන්න බෑ. කොහෙද මේක තියෙන්නේ? මම ඉගෙන ගත්ත දේ තියෙන්නේ මෙතන හින්දා. සොර සතුරේ කොරෙක් ඇවිල්ලා ගන්න හැදුවට උදුර ගත්තට ඇඳුම ගැලව ගත්තත් ගන්න බෑ හොරෙකුට මගේ තියෙන මම ඉගෙන ගත්ත දේ. ඒක තියෙන්නේ මගේ හිත ඇතුලේ, මගේ ඥානෙ, මගේ මොළේ තියෙන නිසා. එසේද මනාවත් වතුරින් වල නොහෙන කොච්චර සැරින් වතුර පාරක් ආවත් සුනාමියාවත් ගම්මතුරාවත් ගියත් අපි ජීවත් වුණොත් ඒක වතුරටවත් ගහගෙන යන්නේ නැහැ. ඒ තමයි ඒ කිව්වේ. කෝප වුවත් රජමැතිඳුන් ගත නොහෙන කෝප වුවත් මොකද ඔය රජමැතිඳුන් ඉස්සර කෝප වුණාම ඔක්කොම ටික ගන්නවනේ. දීපල ගන්නවා, රජසන්ත කරනවා, හිරගේ දානවා, මේක දේවල් කරනවානේ. ඒ වුණාට ඉගෙන ගත්ත දේ කදාකත් රජුරවන්ට ගන්න බෑ. රජුරවන්ට ගන්න බෑ, ජනාධිපතිතුමාට ගන්න බෑ, අගමැතිතුමාට ගන්න බෑ, මැතිඅමතු කාටවත් ගන්න බෑ. ඉගෙන ගත්ත දේ තියෙන්නේ අපි ගාව, අපේ මොලේ තියෙන්නේ. ඒක තමයි කිව්වේ කෝප වුවත් රජමැතිඳුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතුරැකෙනා. උගත මනා මනාකුට ඉගෙන ගත්ත ශිල්පය තමයි ජීවිතේ මතු ආරක්ෂා කරන්නේ. ඉස්සරහට ජීවිතේ ආරක්ෂා වෙන්නේ හොඳට ඉගෙන ගත්ත ශිල්පෙන් තමයි. තමන් ඉගෙන ගත්ත දේ හරියට ඉගෙන ගත්තොත්. ඒක දැන් සමහරලාට දෙමාපියන්ට මට කියන්න පුළුවන් මතු රැකෙන ශිල්පයමයි උගතමනා කියලා. උගතමනා ශිල්පයමයි මතු රැකෙන එකට මතු රැකෙන ශිල්පයමයි උගතමනා කියලා. මතු රැකෙන ශිල්පයක් දරුවන්ට උගන්වන්න කියලා මට කියන්න හිතෙනවා. නමුත් කොයි විදිහෙන් හරි ශිල්පය හරියට ඉගෙන ගත්තොත් දරුවෝ මේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හුඟා ලේසි වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ කවියත් වැදගත් කවියක් මම කියන්නම්. ලෝහි බබලන්නේ උගතික දිනු වන්නේ පාඩම් කරන්නේ නැතුව කොහොමද ඉගෙන ගන්නේ. ඉතින් පාඩම් කරන්න, ඉගෙන ගන්න, ලෝහි බබලන්න දරුවන් අපි ඔයගලන්ට හරීම ආදරේ. ඉතින් මේ වීඩියෝ එක යාළුවන් අතරේ බෙදා හරින්න, දූ දරුවන්ට ප්‍රයෝජනක් වෙන්න,
කවිවලින් මොකද කවි කියලා කියන්නේ සිංහල භාෂාවේ තියෙන සුවිශේෂීම දෙයක් ලෝකේ කිසිම තැනක මේ වගේ කවි නැහැ වෙන වෙන භාෂාවක ඉතින් මේක බෙදා හරින්න මේ අපේ channel එක subscribe කරන්න ස්තුතියි